සයිබ අවකාශයේ නිදහසේ සැරිසරන ඔබ දර්ශන හඳුන් කොට කියන මේ පුද්ගලයාව හඳුනාගන්නේ SL Blog තුලින් SL Blog හරහා SL Blog මාර්ගයෙන් ඒ පිළිබඳ මතකයන් සදාදරණීය සෙනෙහස ගෞරවය ඒ බැඳීම් ඒ හැඟීම් ඒ ප්‍රාණසම මිතුරන් සමග තිබෙන මා මිය යනතුරු පවතිනු ඇත ඒක එක අද මම මෙතෙන් සිට නියෝජනය කරන්නේ SL දේශයේ ඇයි හෙට දවසේ රට හදන මග කියන ජාතියේ ඩිජිටල් නාලිකාව SL දේශයයි මේක අපි හැමදාම අර්බුද ගැන කතා කරා ගැටලු ගැන කතා කරා ප්‍රශ්න ගැන කතා කරා නමුත් මේ කන්ස්ට්‍රක්ටිව් ජර්නලිසම් ගැන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගැන ඒ කියන්නේ මේ දැන් කන්ස්ට්‍රක්ටිව් කිව්වහම මේකේ එක එක තේරුම් ගැන දෙනවා Google ගියාම කියනවා නිර්මාණාත්මකයි සමහරු කියනවා සාධනීයයි කෙසේ නමුත් විනාශකාරී නොවන ලෙස යමක් ගොඩ නැගීම sustainable development ඒ මොකද ඒ මේ තිරසර සංවර්ධනය ස්ථිරසාර සංවර්ධනය අන්න එහෙම ඉතින් ඒ ගැන නව කතිකාවතක් අපි සමාජගත කළ යුතුයි කියලා විශ්වාස කරනවා ඒක දෙවෙනි කාරණය ඒක තමයි අරමුණ මේ platform එකට ගොඩ වෙන්න තුන්වෙනි කාරණාව මොකද්ද අපි දැක්කා පසුගිය දවසක 74 වෙනි අභිමානවත් ලෙස නිදහස සමරනවා අපි දැක්කා ආරියට පුම්බල දුන්නා අභිමානවත් මාරයි හරි හැඟුම්බරයි හරි ගැඹීරයි මේ 1947 සුද්දා ඉන්දියාවට නිදහස දීලා යනකොට මේක නිකන් අතෑරලා පිනට දීලා ගියේ මේ අටමගලේ ඇයි උන් කැමති නැහැ අතින් කාලා හරක් බලන්න වෙන මොකුත් මේ සටන් කරලා දින හැඟත මරාලයක් නෙමෙයි හරි ඒකත් අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕන SL දේශේ අපි දල වශයෙන් හඳුනාගෙන තිබෙනවා මේ අවුරුදු 74 නිදහස ලැබිලා මේ රටට කෙලවුනේ ඇයි ඇයි මේ රට හිඟමනටපත් උනේ ඇයි රට වලපල්ලට ගියේ ඇයි කියලා මේ රටේ හුදි පොදු ජනතාව මහමග කාර්යාලවල බස් රථවල කතා කරනවා මහපාරේ ජනයා ඒ නිසා රට හදන හෙට දවසේ මග කියන ජාතියේ ඩිජිටල් නාලිකාව ලෙස මේ නාලිකාලා ඉන්නවා සම්මත ඒ නාලිකාලා වගේ නෙමෙයි මේ නාලිකාව ඒකත් කියන්න ඕන ඒ මොනවද ඒ දිලිත්ගේ දෙරණ රෙනෝගේ හිරු ඒවා එදත් නාලිකාලා අපිට අදත් නාලිකාලා මේක ඩිජිටල් නාලිකාව හැයි රට හදන ක්‍රමවේදය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩ නැගිය යුතුයි මේ සයිබර් අවකාශය තුල. දැන් අපි මොනවද මේ හඳුනා දල වශයෙන් හඳුනාගත් සාධක කිහිපය. අපි ඒ ගැන කතා කරමු. අන්ත දූෂිත, අන්ත පාදඩ, අන්ත මජර ජඩ දේශපාලනඥයින් බහුතරයක් මේ රට තුල විසීම. මේ රට ඔවුන් විසින් තා දීර්ඝ කාලයක් පාලනය කිරීම. ඒක එකක් ලෙස මේ දල වශයෙන් කියන්නේ. ඊට පස්සේ මොකද්ද අන්ත දූෂිත මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල සිටිනවා ඇතැම් අන්ත දූෂිත නිලධාරීන් පැලැන්තියක් ඒ පැලැන්තියක් මේ හිඟමනට වග කිව යුතුයි කියලා අපි විශ්වාස කරනවා දැන් බලන්න මේ දවස්වල කරන්ට් එක කපනවා විදුලි කප්පාදුවක් තිබෙනවා මේ ඇතැම් මේ මැයිපල වෙන්දා කියන්නේ කම්කරු දිනේ වෙනම කතාවක් මේ ඒ කම්කරු ගැන නෙමෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ ඇතැම් වෘත්තීය සමිති තිබෙනවා මාෆියා සමිති ඒවා වෘත්තීය සමිති නොවේ මාෆියා සමිති අපි ඒකත් කියන්නට ඕනේ අනිත් තව සාධකයක් අපි හඳුනාගෙන තිබෙනවා මේ රටේ ගත්තොත් එහෙම සාමාන්‍ය නිකායවල් තුනයි තියෙන්නේ අනුපිළිවෙලට කිව්වොත් සියම් නිකාය අමරපුර නිකාය රාමඤ්ඤ නිකාය අපේ වර්ෂන් එකක් තියෙනවා මේ SL දේශේ වර්ෂන් එකක් අපි හඳුන්වනවා රාජපක්ෂ නිකායේ උපසම්පදාව ලද වොයිස් කට් චීවරධාරී ෂැට් එකක් බහැලා ඉන්නවා මේ සකලවිද සියලුම භික්ෂූන් වහන්සේලා ගැන කතා කරනවා නෙමේ බොහොම නිස්සරණාධ්‍යාසයෙන් දිවිගෙවන බවුන් වඩන සමාජයේ යහමගට ගන්න විරදරන ඒ වියත් ස්වාමින් වහන්සේලා මේකට අදාළ නැහැ අවසර අපේ හාමුදුරුවනේ ඒකත් අපි කියන්න ඕන උන්වහන්සේලා කරේ තිබෙන්නේ අපිට සදාදරණීය ගෞරවය. තවත් අපිට විශේෂ කාරණාවක් තිබෙනවා ඔබට මතක් කරන්න. ඒ මොකද්ද? මේ SL දේශය විවිධාංගීකරණයට ලක් වූ platform එකක්. Digital නාලිකාවක්. මේකට
විවිධ වියතුන් උගතුන් බුද්ධිමතුන් ප්‍රකට ව්‍යාපාරිකයින් විවිධ අය මේ platform එකට ගොඩ වෙන්න පුළුවන් එසේ ගොඩ වීමට નિયમિતයි දේශපාලන මරාලවලට විතරක් මම කර ගන්න ඉදිරිපත් වෙයි මොකද සම්පත්දායකයෝ තව ගොඩ වෙනවා මේ වැඩේට උර දෙන්න කර දෙන්න මේක මේක හදන මග කියන්න අපි SL දේශය මේ platform එකේ තවත් වැඩක් සූදානම් කරලා තිබෙනවා ඒ මොකද ඒ අසාධාරණ ලෙස දේශපාලන පරිගැණීම් වලට ලක්වන මාධ්‍ය කරුවන් වේවා මාධ්‍ය වේදීන් වේවා සමාජ මාධ්‍ය ක්‍රියාධරයින් වේවා මේ රහස් පොලිසියට ගෙනියනෝනේ මේ කවුරු හරි පෝස්ට් එකක් දැම්මොත් කට උත්තරයක් ගන්න කියලා ගෙන්නනවා නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට සම්මුඛ වීමට ඇයි 69 ලක්ෂයක් නොවැම්බර් වරු නියෝජනය කරන මේ රටේ අපිට අයිතියක් තිබෙනවා දැනගන්නට උඹලගේ මොනවද ඇහැව්වේ ඒක රට්ටු දැනගත යුතුයි ඒ නිසා අපි ඔවුන්වත් ගෙන්නනවා මේ platform එකට මොනවද උඹලගෙන් ඇහැව්වේ කියලා දැනගන්න ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා කියන්න ඒ තමයි රටේ ග්‍රාම සේවකගේ සිට ගාමිණී සෙනරත් දක්වාත් ඒ වගේම ඕනෑම ප්‍රාදේශීය සභාවක හෝ ඕනෑම නගර සභාවක නාගරික මන්ත්‍රීවරයාගේ සිට ජනපති ගෝඨාභය රාජපක්ෂ දක්වා තිබෙන වංචා දූෂණ හොරකම් ටෙන්ඩර් ගනුදෙනු අනාවරණය කිරීම අපේ යුතුකමක් සමාජ වගකීමක් එනිසා ඔබට පුළුවන් මේ දකින අපේ ඉලෙක්ට්‍රොනික තැපැල් මල්ලට යොමු කරන්න ඒකට දාන්න අපි අපිව අපි ඒව පරිශීලනය කරලා කියවලා බලලා අපි ඉදිරිපත් කරන්නම් ඔබට තොරතුරු අනාවරණය කරන්නම් මොකද දාපු පලියටම කියන්නත් බෑ ඇයි අපිට කෙලවන දානවත් දන්නේ නෑනේ එහෙමත් දැක්ක තියෙනවා ඉතින් අපි හොයලා බලලා කිරලා මැනලා අපි මේ වැඩේ කරන්නම් තව ඉත වැඩගත් කතාවක් තිබෙනවා ඔබට කියන්න මේ කතාව කියන්නේ රට්ටුන්ට නෙමෙයි රාජ් පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න මහතුරුන්ටයි අපි අනාවරණය කරන තොරතුරු ප්‍රකාරව විමර්ශන කටයුතු අරඹනවා විනා එය නොකොට රෙද්ද උසම් මාව නම් හොයාගෙන ඉන්න එපා මම කට උත්තර දෙන්නේ නැහැ දස වසරක් හිරේ ගියත් හිරේ ලැග්ගත් ඒ කල්දේරම් බතේ රස බැලුවත් අවුරුදු 10ක් හිරේ ගියත් සෝස් එක බ්ලෝ කරන්නේ නැහැ ඇයි මට රකින්න දරු පවුලක් නැහැ මගෙන් යැපෙන්නෝ නැහැ මම යැපෙන්නේ ඔබලගේ ඒක තා වැදගත් අනිත් එක එම තොරතුරු ලබා දෙන අයගේ ජීවිත පිළිබඳව මට වගකීමක් තිබෙනවා මම වගකීමෙන් බැඳී ඉන්නවා පාවලා නොදෙන්න ඒක ඉතිහාසයේ ඔප්පු කරලා පෙන්නලා තිබෙන කාරණාව ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා කියන්න දේශ විදේශ ගෝලීය වශයෙන් ලොව ජයගත් ව්‍යවසායකයින් සිටිනවා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් සමග සම්මුඛ වෙන්න ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන්න ඔවුන්ගේ දියුණුවේ රහස කියන්න ඒක ධනාත්මක චින්තනය ගැන කතා කරන්න පොසිටිව් තින්කින් ගැන කතා කරන්න එතකොට ඔන්න ඔය වගේ ලොකු වැඩ කොටසක් තිබෙනවා මේ ඇතුලේ අනිත් එක මේ විදේශගත ශ්‍රම බලකායේ පීඩිත ජන කොටසක් ඉන්නවා අද ඔවුන් කමුරල එවන සල්ලි වලින් තමයි මේ දේශපාලකයෝ පිස්සු කෙලින්නේ වර්කින් පොපියුලේෂන් එකෙන් මන් දැක්ක කොහරි තැනක තිබෙනවා හතරෙන් එකක් ඉන්නේ විදේශගත වෙලා සාමාන්‍යයෙන් වාර්ෂිකව එවන විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.0 ගානක් හෝ 8.0 ගානක් දැන් ඒවා ඉහළ පහළ ගිහිල්ලා ඇති ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න කතා කරන්නටත් අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා තව වැදගත් දෙයක් තියෙනවා කියන්නේ ඒ මොකද්ද මේ අලුත් වැඩක් කෙනෙක් පටන් ගත්තාම කණ්ඩායමක් එක්ක ගල් මුල් මල් ප්‍රශංසා නින්දා අපහාස උපහාස මඩ ඕන දෙයක් එන්න පුළුවන් මේක මේ පුරුදු වෙන්න කරන දෙයක් නෙවෙයි කබරහමට තරනවා වගේ තමයි ඉතින් තීරින්නෙත් නෑ දැනින්නෙත් නෑ ඇහින්නෙත් නෑ පේන්නෙත් නෑ වැඩකුත් නෑ අපි අපේ වැඩේ කරනවා ඒ ඇයි රට හදන හෙට දවසේ මග කියන digital නාලිකාව දෙස වශයෙන් අපි ඔබට බැඳී සිටිනවා මේක හදමු එකට එකතු වෙලා අපිට මොන මොන පක්ෂේ
මේ රට පාලනය කරත් කමක් නැහැ. මොකක් නායකයෝ වුණත් අපිට අදාළ නැහැ. මේක කරගන්න බැරි ඇයි මේ ප්‍රශ්නෙට මුල මොකද්ද කියලා අපි කතා කරලා මේක විසඳගමු බේරගමු හත්තිල වෙයි දැන් අපිත් මේ වියපත් වෙනවා අපි දකින්න ආසයි උපන්හා නූපන් අනාගත පරපුරකට යහපත් සුවපහසු දේශයක් පෞද්ගලිකව මේ සටහන්කරු දැකලා තිනවා ලෝකයේ දියුණු රාජ්‍යයන් ගණනාව අපි විශ්වෝපේටපත් වෙනවා ඇයි අපිට මෙහෙම වෙන්න බැරි වුනේ අවුරුදු 74ක් අපි කෙලෝ ගත්තේ කියලා ප්‍රශ්නයක් තිබෙනවා. එහෙනම් තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා. බොහෝ දේවල් තියෙනවා. අපි හිමින් හිමින් කතා කරමු. එක දවසේ ඔක්කොම නොකිය. ඕනෑම කෙනෙකුට පුළුවන් අපිට උදව් උපකාර කරන්න. ඕනෑම කෙනෙකුට පුළුවන් අපිට මේ අපිට සහාය දක්වන්න. ඩොනේෂන්ස් දෙන්න. හැබැයි ඉතින් ඒවා තමුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව අරයට ගහන්න කියලා මේක දෙන්නයි මෙයාට ගහන්න කියලා අරක දෙන්නයි එහෙමට නම් පුතෝ කතා කරන්න එපා අපි ඇමතුම බාර ගන්නවත් කැමති නැහැ උදව් උපකාර කරන්නේ නම් සත්භාවයෙන් ඒ බාර ගන්නට කැමති එහෙනම් අදට අපි සමු ගන්නවා ජය වේවා සුපුරුදු පරිදි සුබ දවසක්